ඇත්තටම අපිට මේ වැඩසටහන ගැන යමක් කියන්න තියෙන්නේ. අපි දැක්ක දේ තමයි මේ ස්ථානීය වෙලාවේ ඉඳලා අපිට කිසිම ભેදයකින් තොරව මේ එකමින් සියලු දෙනාටම සහයෝගයෙන් සියලු දෙනාගෙන් පිළිගැනීම වුණත් අපි මෙතෙන්ට පැමිණි අවස්ථාවේ ඉඳලා අපිට දැක්කු සහයෝගය අපි ඉතාම අගය කොට සලකනවා. ඇත්තටම අපි මේ හිතාගෙන හිටියේ නෑ මේ වගේ හොඳ මේ මිනිසුන් කොට්ටාසයක් කියලා මේ මෞලිතුමන්ලා අපිට පහදලා දෙනකොට අපි දැනගත්තා. ඇත්තටම අපි දහම් පාසලේ දරුවන්ට කියලා දෙනවටත් වඩා පැහැදිලිව සිංහලෙන් පවා අපිට ඒ වාක්‍ය පවා පරිවර්තනය කළ සිංහලෙන් තමයි අපිට පැහැදිලි කර දුන්නේ. ඇත්තටම අපිට ඒවා හරීම අවබෝධ වුණා. බොහොම වටිනෝ මේ දේ අපිට කරලා දුන්නට, අපිව දැනුවත් කරාට. මුස්ලිම් ආගම ගැන ඉතාමත් මනස්කාරී සිතුවිලි තිබුණා. ඒව ඔක්කොම निराකරණය වුණාද මේකට මේ වැඩසටහනට සම්බන්ධ වීමේ? අපි එක් කාරණාවක් තමයි අපි දැනගෙන හිටියේ නෑ. අපි අහලා දැනුවත් වුණා සාමාන්‍යයෙන් මුස්ලිම් පවුලක යම් කිසි අයෙක් මරණයට පත් වුණොත් සාමාන්‍යයෙන් අපි හිතමු සාම් පුරුෂය මිය ගියොත් මුස්ලිම් කාන්තාවක් ඇයි නිවසෙන් පිටත බැහැරව ඇවිදින්නේ නැත්තේ? ඒ වගේ දේවල් අපි දැනුවත් භාවයක් තිබුණේ නෑ. මොකද මේ වගේ දෙයක් එහෙම වෙන්නේ කියලා. ඒකත් එක්ක අපි ඉගෙන ගත්තා බෞද්ධ දර්ශනය වගේම මුස්ලිම් ආගම තුලත් මුස්ලිම් ධර්මය තුලත් ඒ අපි ඉගෙන ගන්න ධර්මයේම කොටස් දෙකක් තියෙනවා. අපි හිතන් ඉන්නවා ඒ වගේ දෙයක් මුස්ලිම් ආගමේ නෑ කියන එක. නමුත් ඒ වගේ අපේ ආගමේ තියෙන දේවල් ගොඩක් දේවල් මේ ආගම දර්ශනෙත් අපි ඉගෙන ගත්තා. අපි සෑහෙන දැනුමක් ලැබුවා. මේ ඔබ තුමාලගේ දේට දන්නේ නැමක නම් ගොඩාක් පැහැදීමක් වුණා. ඒ අතින් ලොකු අත්දැකීමක් මම ලැබුවා. දැන් අද මෙතෙන්ට ආවන් ගොඩාක්ම දැනගත්තු එකම දේ තමයි අපේ ආගමේ වගේම මේ ආගමේ ගොඩාක් වෙනස් පැති දැක්කා. ආරාධිතා මුත්තය කියලා වෙනම කොටසක් හිටියොත් ඒ අයට වෙනම සලකිලි කරන්නේ. අර දුප්පත් මිනිස්සයා පහ ගැන වෙනත් විදියකට මේව කරන්නේ. මේ ආගමේ ඒක ගොඩාක් දුරට අඩු වුණා. මේක එහෙම ભેදයක් මෙයාලා අතර නැහැ කියන එක එතන ඒක තේරුණා.